ආයුබෝ වේවා, යහපතක්ම වේවා. සියස රූපවාහිනිය සියසේ නර්බන ආදරණීය ප්‍රේක්ෂක ඔබ සියලුම දෙනාට ගුරුවදන් සිසුමුවින් සුසර කෙරෙන සුගත පද විවරණ වැඩසටහන අදත් ආරම්භන්නට අපට අවසර. එමත්ෙන් අද දවසෙත් අපේ වැඩසටහනට ගෞරවයෙන් අපේ එකතු වන්නට වැඩම කරන්නට ආරාධනා කළා සියස මැදිරි පරිශ්‍රයට නම කියන්නට අවසරයි අතිපූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්දයන් වහන්සේ. අපේ හැඳුරුවනේ ඉතාමත්ම ගෞරවයෙන් නමස්කාර පූරකව ඔබ වහන්සේව මැදිරි පරිශ්‍රයට පිළිගන්නවා. සුපින්වතුනි, අපි මේ වැඩසටහන පුරාවට සාකච්ඡාවට බඳුන් කරන්නේ ඔබට මගේ අතෙහි දිස්වෙන වංචක ධර්ම සහ චිත්තෝපක්ලේශ ධර්ම කියන මෙන්න මේ ධර්ම පුස්තකය. ඔබ දන්නවා මේ වන විටත් මේ ධර්ම පුස්තකය රචනා කරන්නට යෙදුණි අතිපූජනීය මහාචාර්ය රේරුකානේ චන්දවිමල නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ කියන වග. ඉතින් දෙස් විදෙස් සැදැහැති බෞද්ධයින් බොහෝ පිරිසකගේ වැඩි අවධානයට ලක් වුණු මේ ධර්ම ග්‍රන්ථයේ තිබෙන බොහෝ කාරණා විටින් විට ඇතැම් විට තැනින් තැන විකෘති වන මට්ටමක් අදවන විට දකින්නට ලැබෙනවා. ඒ නිසාමයි අපේ හාමුදුරුවන් වහන්සේට ලැබුණු ආරාධනා, උන්වහන්සේට ධර්මදේශනාවලට වැඩම කරාම ලැබුණු ඉල්ලීම් ඔස්සේ මේ ධර්ම පුස්තකයේ සඳහන් කරුණු කාරණා ඉතාමත්ම අර්ථ සම්පන්න ලෙස මනා ලෙස ගුරු හාමුදුරුවන් වහන්සේගේ ඇසින් බලන, ඒ නැත්නම් ඒ සමාජගත විය යුතු අරමුණ එලෙසින් සාක්ෂාත් විය යුත්තේ කෙසේද කියන වග ඔබට කියා දෙන්නට අප මේ වැඩසටහන ආරම්භ කළේ. පසුගිය වැඩසටහන් ගණනාව පුරාවටම අපි මේ දහම් පොතේ පිළිවෙලින් නැති දහම් කරුණු සාකච්ඡා කරගෙන ආවා. හාමුදුරුවනේ, අද අපි තවත් තීරණාත්මක තැනකට එනවා. තීනය සහ මිද්දය කියන කාරණා ද්විත්වය අපි මෙතනදී සාකච්ඡාවට බඳුන් කරනවා. හුරුවට පුරුද්දට අපි හාමුදුරුවනේ අපි මේ වචනේ භාවිත කරනවා තීන මිද්ද කියන කාරණාවත් එක්ක. හාමුදුරුවනේ, තීන මිද්ද කියන දහමින් කරුණ නැත්නම් මේ ධර්ම කරුණ කොහොමද අපි ධහමේ විස්තර කරගන්නේ සහ කොහොමද අපි මේක සරල අර්ථයෙන් වටහා ගන්නේ? අපි එතනින් සාකච්ඡාව පටන් ගමු. ගුවන් සරණයි හැම දිනාටම. ශහන් මහත්තයා, තීන මිද්ද කියලා කියන්නේ චෛතසික ධර්ම දෙකක්. එතකොට තීනය කියලා කියන්නේ සිතෙහි මැලිගතිය ඇති කරන චෛතසිකය. ඊළඟට මිද්ද කියලා කියන්නේ චෛතසික ධර්මයන්ගේ මැලිගතිය ඇති කරන චෛතසිකය. ඒ කියන්නේ සිත සහ චෛතසික කියන්නේ අපි හිතමු සුළඟ ගත්තහම ඒ සුළඟෙහි යම් යම් ಗುಣ තියෙනවානේ. වේගය අඩු වෙන්න පුළුවන්, වැඩි වෙන්න පුළුවන්, උණුසුමක් තියෙන්න පුළුවන්, සිසිලස තියෙන්න පුළුවන්. එතකොට ඒවා ඒ සුළඟෙහි ගුණාංග. අන්න ඒ වගේ සිත මූලික ශක්තිය හැටියට ගත්තහම ඒ සිතෙහි විවිධාකාර ගුණාංග තියෙනවා. ඒ ගුණාංග අපි හඳුන්වනවා කුසල චෛතසික සහ අකුසල චෛතසික හැටියට. ඒ අකුසල පක්ෂයේ දෙන චෛතසික දෙකක් තමයි තීනය සහ මිද්දේ කියලා කියන්නේ. එතකොට මේ දෙක එකට එකතු කරලා කතා කරන්නේ නීවරණ ධර්ම පිළිබඳව කතා කරනකොට බුදුරජාණන් වහන්සේ එකම නීවරණයක් හැටියටයි මේ දෙකම දක්වලා තියෙන්නේ. ඒකට හේතුවක් තියෙනවා. ඒ තමයි තීනය කියන්නේ සිතෙහි අලස බව, මිද්දේ කියන්නේ චෛතසිකයන්ගේ අලස බව. මේ දෙක වෙනම යෙදෙන්නේ නැහැ, එකටමයි යෙදෙන්නේ. ඒ කියන්නේ සිත අලස වෙනකොට චෛතසික ධර්මත් අලස වෙනවා, චෛතසික ධර්ම අලස වෙනකොට සිතත් අලස වෙනවා. එතකොට අඳුරේ මේ කාරණා දෙකම අඹ යාළු. අකුසල පක්ෂයේ දෙන අනිවාර්යෙන් එකට යෙදෙන චෛතසික ධර්ම දෙක. ඉතින් ඒ නිසා තමයි මේ දෙක හැමතිස්සෙම තීන මිද්ද හැටියට එකට කතා කරන්නේ. එතකොට මේ තීන මිද්ද කියන චෛතසික දෙක මතු වුනහම, එහෙම නැත්නම් මේ නීවරණේ මතු වුනහම අපේ චිත්ත චෛතසික ධර්මයන්, එහෙම නැත්නම් සිත සහහි ගුණාංග යම්කිසි ක්‍රියාත්මක වීම නවතින්නේ නැහැ. හැබැයි ඒවාෙහි ක්‍රියාකාරීත්වයේ යම්කිසි මැලිගතියක් ඇති වෙනවා. ඒ කියන්නේ අර අපේ මනසට සමහර වෙලාවට දැනෙනවනේ නිකන් හරීම උද්‍යෝගයෙන් ක්‍රියා කරන්න පුළුවන් හැකියාව. දැන් සිතේ ක්‍රියා, සිතේ ඇති වෙන වේගය වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ එක් සිතක් ඇති වෙලා බිඳී යනකොට ඊළඟ සිත ඇති වෙනවා. ඒ සිත බිඳී යනකොට ඊළඟ සිත ඇති වෙනවා. එතකොට මේ සිත අතර පරතරය වේගය කොයිම වෙලාවකවත් වෙනස් වෙන්නේ නැහැ. ඒක උද්‍යෝගිමත් බව තිබුණත්, තීන මිද්දේ තිබුණා වුණත්, කුසල් සිත් තුනත්, අකුසල් සිත් තුනත්, ප්‍රතඥයාගේ මනස වුණත්, රහතන් වහන්සේගේ මනස වුණත්, චිත්ත වේගයේ වෙනසක් නැහැ. වේගය එකයි. හැබැයි අපිට සමහර වෙලාවට හරියම ප්‍රබෝධමත් ගතියක් දැනෙනවා. සමහර වෙලාවට නිකන් ක්‍රියා කරන්න උනන්දුවක් නැති
එක්තරා මැලිගතියක් දැනෙනවා. අන්නේ මැලිගතිය ඇති කරන්නේ මේ තීන මිද්ද චෛතසික දෙක විසින්. එතකොට මේ මැලිගතිය ඇති වෙනකොටම අපේ මනසේ අර කුසල මූලික ගතිය ගිලිහිලා යනවා. ඒ නිසා තීන මිද්දේ ඇති හැම විටම ඒ මානසික తত্ত্বය කුසලයෙන් ගිලිහුණු අකුසලයට යමුණු මානසික తত্ত্বයක්. ඒකයි මේවා නීවර ධර්ම හැටියට හඳුන්වන්නේ. අපේ හඳුනන්නේ දැන් අපේ සාකච්ඡාව ඊළඟ කොටසට ආව. දැන් ඔබ වහන්සේ තීන සහ මිද්දේ කියන කාරණා දිත්වය මනාවට පැහැදිලි කළා. දැන් හඳුන්නේ අපිට මේ පොතට අනුව ආවොත් එහෙම සමාධි වේශයෙන් වංචක තීන මිද්දේ කියන කාරණාවට එන. එතකොට සමාධිය කියන වචනය සහ තීන මිද්දේ කියන ඔබ වහන්සේ පැහැදිලි කරපු අර්ථ දෙක අතර මහා පරස්පරතාවයක් අපි දකිනවා. කොහොමද හඳුන්නේ මේ කාරණාව පැහැදිලි කරගන්නේ? සමාධිය කියන්නේ සහන් මහත්මයා සිතෙහි ඒකාග්‍රතාවය. එතකොට ඒකාග්‍රතාවය කියන චෛතසිකය කුසලයේ හිතේ දෙනවා, අකුසලයේ හිතේ දෙනවා, ක්‍රියාවේ හිතේ දෙනවා, විපාකයේ හිතේ දෙනවා. ඒකාග්‍රතාව කියලා කියන්නේ සබ්බචිත්ත සාධාරණ චෛතසිකය. ඒ කියන්නේ ඒකට කුසල අකුසල ભેදයක් නැහැ. හැම සිතකම ඒකාග්‍රතාවය එදෙනවා. ඒකාග්‍රතාවය තිබුණේ නැතිනම් සිතකට අරමුණක් නිවැරදිව ගන්න බෑ. ඒ අරමුණ ගත හැකි විවිධ ක්‍රම අතරින් එක් ක්‍රමයකට ඒ අරමුණ ගන්නට නම් එහි ඒකාග්‍රතාවයේ තිබිය යුතුමයි. හැබැයි හැම සිතකම ඒකාග්‍රතාවයේ තිබුණු පමණට එතන සමාධියක් ගොඩනැගෙන්නේ නැහැ. ඒ මොකද ඒකට හේතුව දැන් එක සිතකින් අපි හිතමු උදාහරණයක් හැටියට දැන් මේ ඉදිරිපස තියෙන ටීපෝ එක දිහා අපි බලනවා. බලනකොට එක සිතකින් අපට ගන්නට පුළුවන් එහි හැඩය. ඊළඟ සිතෙන් අපට ගන්නට පුළුවන් ඊළඟ සිතෙන් කියලා කිව්වට ඒ ගන්න අරමුණත් එක්කලා චිත්ත වීතියක් ඇති වෙනවා. ඊළඟ ඒ චිත්ත වීතිය නිරුද්ධ වුනහම ඊළඟ සිතෙන් අපට ගන්නට පුළුවන් මෙහි තියෙන වර්ණය. එතකොට ඒ චිත්ත වීතිය නෙවුනහම ඊළඟ සිතෙන් ගන්නට පුළුවන් ඒ ටීපෝ එක උඩ තියලා තියෙන අර නෙළුම් මල. දැන් එතකොට එක් එක් සිත හැම සිතකම ඒකාග්‍රතාවයේ තිබුණාට එක් එක් සිතෙන් එක් එක් කරුණු තමයි අරමුණු කරන්නේ. ඉතින් සිතේ වේගය බොහොම සීග්‍රයෙන් ක්‍රියාත්මක වෙන නිසා මේ වෙන වෙන අරමුණු ගන්න ගියාම එකම අරමුණක්වත් හරියට පැහැදිලිව විශ්ලේෂණය කරගන්න පුළුවන් මට්ටමක් ඇති වෙන්නේ නැහැ. උදාහරණයක් හැටියට අපි තව ගත්තොත් දැන් අපි වාහනයක යනකොට වාහනේ වේගය වැඩි කරන්න අපි ජනේලෙන් එළිය බලාගෙන ඉන්නවනම් අපිට අර පිටපැත්තේ තියෙන පරිසරයේ තියෙන ගස් කොළන්, ගෙවල් දොරවල්, සතා සිව්පාවා, මිනිස්සු මේ සියලුම අරමුණු අපිට පෙනෙනවා. පෙනුණා වුණාට එක අරමුණක් වැඩි වෙලාවක් අපිට ගන්න බෑ වාහනේ වේගෙන් යන නිසා. එතකොට ඒ අරමුණ ගන්නෝ ඒ අරමුණ අරගෙන ඊළඟ පාරේ අරමුණ ගන්න බෑ වාහනේ ඉස්සරහට ගිහිල්ලා ඊළඟ අරමුණයි ගන්න. ඊළඟ ඒක ගන්නකොටම වාහනේ තව ටිකක් ඉස්සරහට ගිහලා ඉන්නේ අනිත් අරමුණයි ගන්න. දැන් එතකොට අපිට ඔක්කොම ටික පේනවා. පෙනුනට එකක්වත් හරියට පැහැදිලි නැහැ වාහනේ වේගයෙන් යන නිසා. දැන් අපි වාහනේ වේගය ටික ටික අඩු කරනවා. අඩු කරනකොට මොකද්ද වෙන්නේ? අර ගන්න අරමුණු වලට අපිට එකවරක් නෙමෙයි දෙතුන් වරක් ඒ එකම අරමුණ දිහා බලන්න පුළුවන් හැකියාවක් එනවා. එතකොට වඩා පැහැදිලිව පේන්න ගන්නවා. ඊපස් තව ටිකක් වේගය අඩු කරනවා. එතකොට තවත් පැහැදිලි වෙනවා. අපි වාහනය නවත්තනවා. නවත්තපුවාම අපිට පෙනෙන කාරණේ ගැන ඕනෑ තරම් වෙලා බලාගෙන ඉන්න පුළුවන්. අපි වාහනේ බිමට බැහැලා අර අපිට බලන්න ඕන කාරණේ ළඟට යනවා. ගිහිල්ලා අපිට කැමති තාක් වෙලා ඒ දිහා බලාගෙන හිටියොත් අපිට පුළුවන්කම තියෙනවා ඒ අරමුණට සම්බන්ධ සියලුම තොරතුරු අපිට විශ්ලේෂණය කරගන්න අධ්‍යයනය කරන්න පුළුවන්. අන්න ඒ වගේ එක අරමුණක් දිහා ඒ කියන්නේ එක් සිතක් ඇති වෙලා නැති වෙනවා, තව සිතක් ඇති වෙලා නැති වෙනවා. හැබැයි අර වාහනේ වේගයෙන් යනකොට වගේ ඒ සිත් වලින් වෙනත් වෙනත් අරමුණු ගන්න ගියොත් අපිට ඒ අරමුණ පැහැදිලි නැතු යනවා. ඒ නිසා වැඩි සිත් ගණනක් එකම අරමුණ කෙරෙහි පවත්වන්නට පුළුවන් නම් අන්නේ අරමුණ වඩා ප්‍රකට වෙනවා. ඒ නිසා සමාධියයි කියලා කියන්නේ ඒකාග්‍රතා ගුණය දියුණු කරලා ඒකාග්‍රතාවේ නැමැති චෛතසිකය දියුණු කරලා අර එකම අරමුණක් ගනිමින් බොහෝ වාර ගණනක් සිත් ඇති කරමින් ඒ කියන්නේ සිත් වැඩි ගණනකින් එකම අරමුණ අරමුණු කරන්නට සිත පුහුණු කරනවා. පුහුණු කළාම අපිට දැනෙන්න ගන්නවා එකම තැන සිත නැවතිලා තියෙනවා වගේ. ඇත්තම සිත නැවතිලා නැහැ. සිත වේගවත්ව අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා. ඒකයි මම මුලින්ම කිව්වේ සිතේ වේගයේ වෙනසක් වෙන්නේ නැහැ.
වෙනස් වෙලා තියෙන්නේ මොකක්ද? වෙන වෙන අරමුණු ගන්නවා වෙනුවට එකම අරමුණ වැඩි වාර ගණන් ගන්නට පෙළඹෙනවා. එතකොට තමයි අපිට අර සිත එක තැනක නැවතුණා, අර වාහනේ නැවතුණා වගේ සිත එක තැනක නැවතිලා තියෙනවා වගේ අපිට දැනෙනවා. දැන් මේ විදිහට අපි සමාධිය දිනු කළාම ඕනනම් ඒක ධානා මට්ටමකට ගෙනියන්න පුළුවන්. ධානය කියලා කියන්නේ ඒ සමාධියේ එක්තරා මට්ටමක අපට කැමති තාක් වේලා රැඳී සිටින්නට පුළුවන්. අරමුණත් එකම අරමුණයි. ඒ අරමුණ එක පමණක් නෙමේ, එහි සමාධි මට්ටමත් එක මට්ටම. ඒක උස් පහත් වෙන්නේ නැහැ. දැන් අපිට අපි හිතමු පුද්ගලයෙක් දිහා බලාගෙන ඉන්නවා නම් අපිට ඒ පුද්ගලයා දිහා හිසේ ඉඳලා පහළට එනකම් බලන්න පුළුවන්, පහළ ඉඳලා ඉහළට බලන්න පුළුවන්. මේ විදිහට ඕනනම් උස් පහත් වෙවි එකම පුද්ගලයා දිහා තමයි බලාගෙන ඉන්නේ. හැබැයි ඉසේ ඉඳලා පල්ලෙහාට එනකම් අපිට ඕන තැනක් අරමුණු කරන්න පුළුවන් මේ පුද්ගලයා සම්බන්ධ. එතකොට ඒ වගේ තමයි සමාධිය. සමාධියෙන් යම්කිසි අරමුණක් ගත්තහම මේ අරමුණේ හාත්පස අරමුණු කරන්න පුළුවන්. හැබැයි මේ අරමුණෙහි එකම තැනකට අපි අවධානය යොමු කරගෙන බොහෝ වෙලා ඉන්න පුළුවන් නම් අන්න ඒ වගේ තමයි අර සමාධි මට්ටමේ. දැන් ප්‍රථම ධානය ගැන හඳුන්වනකොට කියනවා විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා. එතකොට ඒ ගුණාංග ටික අඛණ්ඩව ඒ විදිහෙන්ම පවත්වාගෙන යන්නට පුළුවන් නම් ඒක හඳුන්වන්නේ ප්‍රථම ධානය කියලා. ඊට පස්සේ දෙවනි ධානයට යනකොට විතක්ක ਵਿਚාර දෙක නැහැ, පීති සුඛ ඒකාග්‍රතාව. එතකොට පීති සුඛ ඒකාග්‍රතාව කියන කාරණා මත විතරක්ම පවත්වාගෙන යනවා. වෙනත් මනෝභාවයන් එතනට පැමිණෙන්නේ නැතිව. එතකොට ඒක සමාධියේ එක මට්ටමක්. ඊළඟ තෘතිය ධානයට යනකොට තව මට්ටමක්. චතුර්ථ ධානයට යනකොට තව මට්ටමක්. මේ මට්ටම වෙනස් වෙන්නේ නැතුව එහෙම පවත්වා ගන්නවා. එතකොට ඒකාග්‍රතාවය කියලා කියන්නේ හැම සිතකම යෙදෙන චෛතසික ධර්මය. ඒ චෛතසික දියුණු කළාට පස්සේ ඒක සමාධිය කියලා හඳුන්වනවා. ඒ සමාධියේ එක් මට්ටමක අපේ මනස පවත්වා ගන්නට පුළුවන් හැකියාව හඳුන්වනවා ධානයයි කියලා. එතකොට දැන් අපි සිහිපත් කළා ඒකාග්‍රතාවය කුසල් සිතෙත් යෙදෙනවා, අකුසල් සිතෙත් යෙදෙනවා. ඒ නිසා සමාධියත් කුසල සමාධිය වෙන්නටත් පුළුවන්, අකුසල සමාධිය වෙන්නටත් පුළුවන්. දැන් මේ කාරණේදී නායක හැමතුරෝ පැහැදිලි කරන්නේ ඊටත් වඩා හාත්පසින් වෙනස් දෙයක්. කුසල සමාධිය වෙනයි, අකුසල සමාධිය වෙනයි. අකුසල සමාධිය කියලා කියන්නේ අකුසල් සිතක ඒකාග්‍රතාවයේ ප්‍රබලව පවත්වාගෙන යනවා. අපි හිතමු දැන් කොකෙක් මාළුවෙක් අල්ලන්න බලාගෙන ඉන්නවා. ඒ බලාගෙන ඉන්නකොට ඌ හෙලවෙන්නේ නැතුව තනි කකුලෙන් සද්ද කරන්නේ නැතුව එකම අරමුණ දිහා අවධානය පවත්වාගෙන ඉන්නවා. කොටියෙක් ගොදුරකට පනිනවා. ඒ පනිනකොට ඒ කොටියා ගොදුරට පනින්න ඉස්සලා සෑහෙන වෙලාව බොහොම පරිස්සමින් ඒ ගැනම අවධානය පවත්වාගෙන ඉන්නවා. එතකොට එතනදී ඒ සතා තුලත් යම්කිසි ඒකාග්‍රතාවයක් සමාධියක් ගොඩනැගෙනවා. ඒ සමාධිය අකුසල සමාධිය, අකුසල ඒකාග්‍රතාවය. මොකද අර කරන්නට යන අකුසල ක්‍රියාව සම්බන්ධව තමයි ඒකාග්‍ර කරගන්නේ. එතකොට කුසල් අරමුණ පිළිබඳ අපි බුදුගුණ සිහි කරනවා, මෛත්‍රී වඩනවා, ආනාපාන සතිය වඩනවා. ඒ බඳු යහපත් අරමුණක් තුල අපට ඒකාග්‍රතාවය පවත්වන්න පුළුවන් නම් තමයි ඒක කුසල සමාධිය හැටියට හඳුන්වන්නේ. තීන මිද්ද එහෙම නැත්නම් අර චිත්තචෛතසික ධර්මයන්ගේ මැලිගතිය මතුවෙන්නට පුළුවන් ඔය කියන සමාධියේහි ස්වરૂපයෙන්. ඒක නායක හැමතුරු මෙහිදී පැහැදිලි කරනවා. මෙය සාමාන්‍ය ජනයාට නොව සමාධිය වඩන යෝගාවචරයන්ට ඇතිවන යෝගාවචරයන් රවටන ධර්මයකි. සමාධිය වැඩීම සිත බොහෝ වෙහෙසට පත්වන ක්‍රියාවකි. සිත වෙහෙසට පත් වූ කල්හි එයට අනුව ශරීරයේ ඇතැම් සූක්ෂම ඉන්ද්‍රියෝද වෙහෙසට පත්වෙති. එයින් සකල ශරීරයටමත් වෙහෙස දැනෙන්නට වන්නේ. පැයක් සමාධිය වඩන්නෙකුට ඇතිවන වෙහෙස දවසක් බර වැඩ කරන්නෙකුට ඇතිවන වෙහෙසට වැඩි බව කිව යුතුය. මෙය යෝග පුරුදු නොකලවුන්ට නොයැටහෙන්නේය. සමාධිය අතුරුදහන් වී ඒ වෙනුවට ඔහුගේ సంతානෙහි සමහර විට සමාධියේ වේශයෙන් තීන මිද්දේ පහළ වේ. ඒ බව යෝගාවචරයාට නොදැනෙන්නේය. ඉන්පසු ඔහු සමාධිය වඩමී යන අදහසින් සමාධි ප්‍රතිරූපක තීන මිද්දේ වඩන්නේ. එයින් ඔහුගේ යෝගය නිෂ්ඵල වන්නේ. දැන් ගොඩාක් වෙලාවට සේහන් මහත්තයා මේ ටිකක් වෙහෙසටපත් වෙලා, ඒ කියන්නේ කායික වශයෙන් තෙහෙට්ටු වෙලා දවස මුළුල්ලෙම වැඩ කරලා ටිකක් භාවනාත් කරන්න ඕන කියලා වාඩි වුණාම හුඟක් දෙනකොට මේ ප්‍රශ්නේ එනවා. ඒ කියන්නේ දැන් ඒ අය කියනවා සමහර වෙලාවට හැමදුන්නේ භාවනාවට වාඩිලා ටික වෙලාවක් යනකොටම
සමාධි වුණා. ඊට පස්සේ මොකුත් දන්නේ නැහැ, කොච්චර වෙලා ගියාද දන්නෙත් නැහැ, මොකක් වුණාද දන්නේ නැහැ, සිතුවිලිත් නැහැ, මොකක්වත් නැහැ. ඊට පස්සේ සෑහෙන වෙලාවක් ඉඳලා ආපහු ප්‍රകൃති තත්ත්වයට එනවා. එතකොට හැබැයි බෙල්ල කඩා වැටීමක් වෙන්නෙත් නැහැ, ඇඟ පැත්තකට ඇද වැටීමක් වෙන්නෙත් නැහැ, මේක නිින්ද යනවා කියලා එකක් Tamanට දැනෙන්නෙත් නැහැ. එතකොට හැබැයි ඒ ඇයට අමුතුයෙන් අර සිතේ හෝ ගතේ පවතින ස්වභාවයක් පැහැදිලිව වැටහිලත් නැහැ. ඉතින් ගොඩාක් වෙලාවට අන්න මේ බඳු අවස්ථා, මේ තීන මිද්දෙන් සිත උදාසීන වෙන අවස්ථා. එතකොට සමාධියේ ස්වභාවය තමයි සමාධිය තුල සිහිය පවත්වා ගන්නට පුළුවන්. හැබැයි තීන මිද්දේ මතුවෙනකොට අපිට සිහිය පවත්වා ගන්න බෑ. සිහිය පවත්වා ගන්න බැරිකම නිසා තමයි ගොඩක් දෙනා කියන්නේ කොච්චර වෙලා ගියාද දන්නේ නැහැ, මොකක් වුණාද දන්නේ නැහැ, එතකොට සිතුවිලි මොකක්වත් ආවේ නැහැ. ඒ කතන්දර බොහෝ අවස්ථාවලට කියන්නේ සමාධිය වෙනුවට තීන මිද්දේට රැවටිලා. එතකොට නායක හැමතුරු මෙහිදී පැහැදිලි කරනවා මේ සමාධිය පුහුණු කරන්නට යන වැඩපිළිවෙල හරියම වෙහෙසකරයි. ඒක හරියට දවසක් මුළුල්ලේ බර වැඩ කරනවට වැඩිය අමාරු වැඩක්. ඒක පැයක් තුල සිත ඒකාග්‍ර කරගන්නට දරන උත්සාහය. හැබැයි යම් කිසි කෙනෙක් ඒකාග්‍රතාවයේ හෙවත් සමාධිය හොඳට දියුණු කරගත්තොත් ඒ දියුණු කරන ලද සමාධියට සමවැදී සිටීම දවසක් නිදාගත්තට වඩා ලොකු සුවයකින් ප්‍රබෝධයකින් නැගී සිටින්නට පුළුවන්. ඒ කියන්නේ අපි නිදාගෙන යම් කිසි සහනයක් සලස්ස ගන්නවද, ඒ වගේ සිය දහස් ගුණයක සහනයක් සැලසෙනවා සමාධිය තුල. සමාධිය ප්‍රගුණ කරගත්තාම දැන් නායක හඳුරු මෙතනදී කියන්නේ සමාධිය වැඩිීමේ කාර්යය. ඒ මුල් අවස්ථාවේදී හරි වෙහෙසකර කාර්යය. මොකද ඒ අදාළ තැනට අවධානය යොමු කරගෙන පවත්ව ගන්නවා කියන එක ගතසිත දැඩිව වෙහෙසටපත් වෙන කාර්යය. එතකොට එබඳු කාර්යයක් කරන්නට උත්සාහ කරනකොට ඒ ගතසිත වෙහෙසටපත් වෙනවා, තෙහෙට්ටුවටපත් වෙනවා. එතකොට සමාධිය වෙනුවට අර චිත්තචෛසික ධර්මයන්ගේ උදාසීන බව, මැලිගතිය එතනට ආරෝපණය වෙනවා. එතකොට එතනත්ත හිතාගෙන ඉන්නේ හොඳ සමාධියක තමයි හිටියා. ඉතින් ඒ తত্ত্বය ඒ භාවනාවට දරන ප්‍රයත්නයේහි ඇති වෙන වෙහස නිසා වෙන්නටත් පුළුවන්. ඒ වගේම දවස මුළුල්ලේම වෙහස මහන්සි වෙලා වැඩ කරලා තෙහෙට්ටු වෙලා භාවනා කරන්නට යොමු වෙන අයටත් බොහෝ කොට මේ తত্ত্বය ඇති වෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා අපි පරිස්සම් වෙන්නට ඕන. දවසේ අනිවාර්යෙන් ටික වෙලාවක් භාවනා කරන්නට ඕන කියලා හිතලා ඒක දවසේ දිනචරයාවේ කොටසක් හැටියට පවත්වාගෙන යන්නට උත්සාහ කරන පින්නතුන් තදින් නිදිමත ඇති වෙලාවට සහ දැඩිව ගත තෙහෙට්ටුවටපත් වුණු වෙලාවක ඒ වෙහස හෝ නිදිමත දුරු කරගන්නේ නැතුව භාවනා කරන්න ගියොත් Tamanට නොදැනුවත්වම මේ තීන මිද්දේට ඇබ්බැහි වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒකේ ප්‍රතිඵලය වඩා අනර්ථකාරී. අනර්ථකාරී කියලා කියන්නේ එහෙම ඇබ්බැහියක් ඇති වුණාට පස්සේ හැබෑ සමාධියට Tamanට යන්නටම බැරි වෙනවා. ඒකම බාධකයක් වෙනවා. දැන් ඒ ගැනත් අත්දැකීමක් මට තියෙනවා. දැන් මේ නොඑක් ආකාරයේ නීවරණ අපේ ජීවිතේ අපි අත්දැකලා තියෙන නිසා විවිධ අවස්ථාවල දැන් එක කාලෙක අපි භාවනා කරන්න කියලා ඔය කුරුණෑගල භාවනා ස්ථානයකට ගියා. ඉතින් එතන ලොකහාමුදුරුවෝ ටිකක් බොහොම තද චරිතයක්. ඉතින් ඒ නිසාම තමයි මම එතන තෝරගත්තේ. පස්සේ මේ උන්වහන්සේ කියන්නේ දැන් උදේ පාන්දර 3ට අපි අවදි වෙන්න ඕන, රෑ 10 වෙනකන් වාඩි වෙලා භාවනා කරනවා, සක්මන් කරනවා, නැවත වාඩි වෙලා භාවනා කරනවා, නැවත සක්මන් කරනවා, දාහනේ වළඳන වැසිකිලි කැසිකිලි යන බුදුන් වඳින වෙලාවල් හැරුණකොට උදේ පාන්දර 3 ඉඳලා රෑ 10 වෙනකන් ඔය විදිහට අඛණ්ඩවම සක්මන් කරමින් සහ වාඩි වෙලා භාවනා කරන්න ඕන. ඉතින් දැන් මේක මුලින්ම යොමු වුණාම ඒක හරියම වෙහෙසකර තෙහෙට්ටුව දැනෙන වැඩපිළිවෙලා. ඉතින් ඒකත් එක්කලා දැන් ඒ වයස් මට්ටමත් එක්කලා ඒ කාලේ හැටියට රාත්‍රී 10ට නිදාගෙන පාන්දර 3ට අවදි වෙනවා කියලා කියන්නේ නිදාගන්න ප්‍රමාණය මට මදි. ඊළඟට රෑ 10ට වැඩසටහන නැවැත්තුවට අපි අනිත් වැඩ කටයුතු නිම කරලා නිදා ගන්නකොට 10:00 11 විතරවත් වෙනවා. එතකොට අනික් අතට පාන්දර 3ට අවදි වෙන්නත් ඕනේ. එතකොට පැය 4ක් විතර තමයි හරියට නිදා ගන්න තියෙන්නේ. ඉතින් ඒකත් එක්කලා හැමතිස්සෙම මට නිදිමත එනවා. නිදිමත එනකොට උන්වහන්සේ කියන්නේ ඔබ වහන්සේට වීර්‍ය නැ, මේ තීන මිද්දේට වහල් වෙලා ඒ නිසා තව වීර්‍ය කරන්න ඕනේ.
කියලා උන්වහන්සේ මට කරපු යෝජනාව තමයි රෑ 10ට නිදාගන්න බෑ 11ට නිදාගන්න ඕන. 11ට නිදාගෙන 3ට අවදි වෙන්න ඕන. තව ටිකක් වැඩිපුර වීර්ය කරන්න. දැන් මට අර වෙනදා නිදාගන්න ටිකක් මදි වෙලා හිටි උන්වහන්සේකින් තවත් පැයක් අඩු කළා. ඊට පස්සේ මම දැන් 11 වෙනකම් භාවනා කරලා 3ට අවදි වෙනවා. ඊට පස්සේ 12 වෙනකම් භාවනා කරලා 3ට අවදි වෙනවා. ඊට පස්සේ මම 12 වෙනකම් භාවනා කරලා 3ට අවදි වෙනවා. ඊට පස්සේ 12 වෙනකම් භාවනා කරලා 2ට අවදි වෙනවා. ඊට පස්සේ 12 වෙනකම් භාවනා කරලා 1ට අවදි වෙනවා. ඒතර දැන් දවසකට පැයයි මට නිදි යන්න තියෙන්නේ. ඊට පස්සේ දැන් අනිත් ඔක්කොම නිදාගෙන ඉන්න මහරෑ මම දැන් 12 වෙනකම් භාවනා කරලා ඊට පස්සේ ආයෙ 1ට අවදි වෙලා ආයෙ භාවනා කරන්න පටන් ගන්නවා. මට ඉතින් කොහොමවත් භාවනා කරන්න බැ නිදිමත. දැන් වාඩි වෙලා භාවනා කරන්න බැරි නිසා මම සක්මන් කරනවා. සක්මන් කරනකොට මට නිදිමත වැඩිකමට සක්මනේ මට නිින්ද යනවා. ඊට පස්සේ මට නොදැනුවත්වම එක්තරා මානසික ආකල්පයක් මගේ මනසේ කිඳා බැස්සා මට භාවනා කරන්න බෑ නිින්ද යනවා. ඊළඟට මට සක්මන් කරන්න බෑ සක්මනේදිත් නිින්ද යනවා කියන ආකල්පයක් මට ඇති වුණා. ඒ කියන්නේ සමහරట్లాට මේ ඇවිදගෙන යද්දි මට නිින්ද ගිහිල්ලා හීන පෙනිලා මං ඇදගෙන වැටලා තියෙනවා. එතකොට දැන් වෙනාය නම් මේ ඇවිදින්න ගියාම නිදිමත අඩු වෙනවනේ. දැන් මට ඊට පස්සේ වෙනම ලෙඩක් මතු වුණා. මට අනිත් වෙලාවට නිදිමත නැතත් ඇවිදින්න පටන් ගත්තාම මට නිදිමත එනවා. එතකොට ඒක වෙන කාටවත් නැති ලෙඩක් වුණා මට. ඊට පස්සේ දැන් මේක ගුරුවරුත් එක්ක කිව්වත් භාවනා උපදේශකවරුත් එක්කලා කිව්වත් ඔක්කොම hina වෙනව ඇරෙන්න මේකට උත්තරයක් නැහැ. ඊට පස්සේ මම කාලයක් භාවනා කරන එක සම්පූර්ණයෙන්ම පැත්තකට දාලා හිටියා අවුරුදු කීපයක්. මොකක්වත්ම භාවනා කළේ නැහැ. ඔය වත්ත පිටියේ තියෙන වැඩ කටයුතු කරමින් ඔහොම හිටියා. එහෙම ඉඳලා භාවනා කරන්න ලොකු කැමැත්තක් ඇති වෙච්ච දවසට මම මුලින්ම කරන්නේ හොඳට නිදා ගන්න. දැන් දවල් මට භාවනා කරන්න හිතුණොත් දවල්ෙ මම හොත්තට නිදියනවා පැය 4-5. එහෙම නිදාගෙන ඉඳලා නැගිටලා ටිකක් භාවනා කරන්න උත්සාහ කරනවා. මේක ඇත්තටම එහෙම දැනගෙන මම කළා නෙමෙයි, අර නිදිමත එන එක වළක්වා ගන්නට තමයි මේ උපාය මාර්ගය පාවිච්චි කරන්නේ. එතකොට දැන් මම නිදාගෙන ඉඳලා අවදි වුණාම මට අදහසක් තියෙනවා, දැන් මට නිින්ද යන්න විදිහක් නැහැ, මම හොඳට නිදාගෙනයි අවදි වුනේ කියලා. මෙහෙම කාලයක් කරගෙන කරගෙන යනකොට තමයි අර මනසේ තදින් ඇති වෙලා තිබිච්ච ඇබ්බැහිය ගලව ගන්න යම් ප්‍රමාණයකට පුළුවන්. ඉතින් ඒ නිසා අපි භාවනාව ප්‍රගුණ කරනවා නම් ඒවා යම් යම් වැරදි ආකාරයට අපට ඇබ්බැහි වුණොත් ඒ මනෝභාවයන්ගෙන් අපිට ඊට පස්සේ ගැලවෙන්න බැරි වෙනවා. භාවනා කරන්න වාඩි වෙච්ච ගමන් අර සුපුරුදු මානසික තත්ත්වයට අපි යනවා. ඊළඟට තද වේදනාවන් දරාගෙන අපි භාවනා කරන්න ගියාමත් ওই ප්‍රශ්නේ වෙන්න පුළුවන්. වේදනානුපස්සනාව පුහුණු කරන්න ඕන. හැබැයි අපි වේදනාව හිර කරගෙන තද කරගෙන භාවනා කරන්න ගියොත් එහෙම ඊට පස්සේ ඒකට මනස ඇබ්බැහි වෙනවා. ඊට පස්සේ වේදනාව තියෙන වෙලාවටත් අපිට ඒක බාධාවක් වෙනවා. වේදනාව නැති වෙලාවට භාවනා කරන්න ගිහිල්ලා වේදනාව මතුනේ නැත්තම් අපිට අද මොකද දන්නේ වේදනාව නැත්තේ. ඊට පස්සේ ඒක ගැන මනස වික්ෂිප්ත වෙන්නට. ඒතකොට හැමතිස්සෙම අපේ මනස ওই විදිහට විවිධ කරුණුත් එක්කලා ව්‍යාකූල වෙනවා. ඒ නිසා කායික වශයෙන් මානසික වශයෙන් තෙහෙට්ටුව ඇති වෙලාවට වෙහස ඇති වෙලාවට අපි වෙහස දුරු කරගන්නේ නැතිව භාවනාව ප්‍රගුණ කරන්නට යාම මුල් අවධියේදී අපිට යම්කිසි වැරදි ඇබ්බැහි ඇති වෙන්නට හේතුවක් වෙන්නට පුළුවන්. විශේෂයෙන්ම තීන මිද්දේට මනසේ විදිහට ඇබ්බැහි වෙන්නට ගත්තොත් භාවනා කරන හැම මොහොතකම අපිට නොදැනුවත්වම ගතසිත උදාසීන වෙන්නට පුළුවන්. ඒ නිසා තීන මිද්දේ කියලා කියන්නේ යෝගාවචරයින්ට විශේෂයෙන්ම බාධා කරන නීවරණ ධර්මයක්. කාමච්ඡන්ද ව්‍යාපාද වගේම තීන මිද්දේ විශේෂයෙන් බාධා කරනවා. මොකද අපේ මනසට හැමතිස්සෙම පුරුදු වෙලා තියෙන්නේ අර කැමැති අරමුණු ගනිමින් සහ අකමැති අරමුණු ගනිමින් ඒවා තුලින් ඇතිවෙන උත්තේජනයට තමයි අපේ මනස ඇබ්බැහි වෙලා තියෙන්නේ. එතකොට ඒ ඇලීම් ගැටීම් වශයෙන් මනසේ උත්තේජනය අපි නවත්තනවා භවනාවට වාඩි වෙච්ච ගමන්. අර සුපුරුදු විදිහට අරමුණු වලට යන්න ඉඩ දෙන්නේ නැහැ. ඊට පස්සේ මනස පුරුදු වෙලා තියෙන්නේ තීන මිද්දේට වැටෙන්න. ඒ නිසා භවනාවට යොමු වෙන මුල් අවධියේදී හැම දිනාටම තියෙන බරපතල බාධකයක් තමයි මේ තීන මිද්දේ. ඉතින් ඒක කලක් අපි පරීක්ෂාවෙන් හිටියේ නැත්නම්
කාලයක් භාවනාව ප්‍රගුණ කරනකොටත් සමාධි වේශයෙන් ඒක පංචක ධර්මයක් හැටියට මතුවෙන්න පුළුවන්. අපේ හැමදුරන් වහන්සේ මනාවට පැහැදිලි කරා සමාධි වේශයෙන් වංචක තිහින මිද්දේ කියන කාරණාව. එය දහමිව විග්‍රහ කළා. රේරුකාණි චන්දවිමල නායක ස්වාමීන් වහන්සේගේ කරුණුවලට පදනම්ව විග්‍රහ කළා. සහ අද දවසේ උන්වහන්සේගේ අධ්‍යක්ීම් ඇසුරෙනුත් මේ தත්ත්වය පැහැදිලි කළා. ඉතින් තවදුරටත් වැඩිදුරටත් මෙහි දහම් කරුණු ඔබත් සමග සාකච්ඡා කරන්නට ප්‍රශ්න කරන්නට අප සූදානම්ින් සිටිනවා. ඉතින් ඊට පෙර ආතු අපට අවසර දෙන්න ප්‍රධාන පාලක මැදිරියට යන්න විරාමයක් ගන්න. විරාමයෙන් අනතුරු අපි යලිත් සම්බන්ධතාවය ලබා ගන්නවා සුගතපද විවරණ වැඩසටහනට. හාමුදුරනේ, මේ තීන මිද්දේය කියන කාරණා ද්විත්වයත් එක්ක අපි තරමක් දහමේ ගැඹුරු තැන් කිහිපයක් ස්පර්ශ කරන්නට මේ වැඩසටහනේ දැන් සූදානම් වෙනවා. දැන් අපි මේ වැඩසටහනේ විවිධාකාරයන් පිළිබඳව කතා කළාම අපේ වැඩසටහනේ ඊළඟ නැවතුම සහ පටන් ගැනීම ලැබෙන්නේ අපේ හාමුදුරනේ පාප විරමණාකරණයෙන් වංචක තීන මිද්දේ කියන කාරණාව. එතකොට පවින් වැළකීමේ ආකාරයන් පිළිබඳව විස්තර කිරීම කොහොමද හඳුනේ මේ කාරණාව අපි දැහැමිව වටහා ගන්න පැහැදිලි කරගන්න. එතකොට දැන් පාප විරමණය කියලා කියන්නේ පාපෙන් වැළකීම. පාපෙන් වැළකීම ඊටාම ශ්‍රේෂ්ඨයි. හැබැයි සමහර වෙලාවට මේ තීන මිද්දය මතුවෙලා ඒක නිසා අපි පාපෙන් වළකින්නට පුළුවන්. අපි අර පසුගිය වැඩසටහනක කතා කළේ මාන්නේ නිසා පව්කම් වලින් වළකිනෝ අපේ தත්වයට ඒව ගැලපෙන්නේ අපේ પરම්පරාවය එහෙමයි නෙමෙයි කියලා තමන්ගේ අභිමානයත් එක්කලා පව්කම් වලින් වළකිනවා. ඉතින් අභිමාණයෙන් හරි පාපයෙන් වළකින එක හොඳයි. ඒ වගේ මේ අලසකම නිසා හරි පවෙන් වළකින එක හොඳයි. නමුත් අපි තේරුම් ගන්නට ඕන එතන අර නිවැරදි මානසික මට්ටමක් වර්ධනය වෙන්නේ නැති නිසා හුදු පාපයෙන් වැළකීම මාත්‍රය පමණයි එතන සිද්ධ වෙන්නේ. එතකොට ඒ පාපයෙන් වැළකීම හේතු කොටගෙන සසරේ අපට දුක් පීඩා අවම වෙන්න පුළුවන්. ඒ කියන්නේ පාපේ කලහම යම් දුකක් ඇති වෙනවද ඒ දුක් කොටස අපට මතුවෙන්නේ නැහැ පාපයෙන් වළකින නිසා. හැබැයි මානසික සංවර්ධනයක් ඇති වෙන්නේ නැහැ අපි නිවැරදි මනෝභාවය හඳුනාගෙන නැති නිසා. දැන් අර දානය ගැන කතා කරනකොටත් අපි කතා කළේ පරිත්‍යාගය හොඳයි, අනුන් වෙනුවෙන් දේවල් දෙන එක හොඳයි, ඔක්කොම හොඳයි. හැබැයි දෙන්නේ තණ්හාවෙන්, දිට්ඨියෙන්, මානෙන් මුසපත් වෙලා නම් එතන මානසික සංවර්ධනයක් ඇති වෙන්නේ. අන්න ඒ වගේ ගැටලුවක් තමයි මෙතනත් මේ කියන්නේ. නායක හඳුරෙ හිදි පැහැදිලි කරනවා යම්කිසි පාප ක්‍රියාවක් කරන්නට බලාපොරොත්තුෙන් සිටින අවස්ථාවකදී අලස බවට හේතු වන අධික සීතල, අධික උෂ්ණය, සාගින්න, අන්ධකාරය, ගිලන් බව යනාදී කරුණක් ඇතිව හොත් සමහර විට තීන මිද්දය පාපයෙන් වළකිනු කැමැති බවෙහි ආකාරයෙන් පහළ වේ. එයින් වංචිත වූ තැනැත්තේ ඒවා පව් සිදුවන වැඩය, ඒවා නොකිරීමම යහපත්ය. එයින් යයි එයින් වළකින්නේ. පාපයෙන් වැළකීම නම් කෙසේ සිදු වුවත් ඒ පුද්ගලයාට යහපතකි. එහෙත් අලස බව නිසා වැළකීම ශීලමය කුසලයට අයත් නොවේ. එතකොට දැන් අලස පුද්ගලයාට ඒ කියන්නේ ස්වභාවයෙන්ම ගතසිත වෙහෙසවල වැඩ කරන්න කැමති නැති කෙනාට සීතල, උණුසුම, අන්ධකාරය, වැස්ස මේවා වහම බඩගින්න, පොඩි අසනීප තත්වයක් මේවා වහම ඉතින් කොහොමත් පැත්ත වැටෙන්නනේ බලාගෙන ඉන්නේ. එතකොට මේ අලසකම වර්ධනය කරන උදාසීන බවට හේතු වෙන කරුණු මතුවෙච්ච ගමන් ඔහුගේ අලසකම තීන මිද්දය ඔහුව යටපත් කරගන්නවා. හැබැයි දැන් ඒ වෙලාවට කවුරු හරි කතා කළොත් එහෙම මොකක් හරි දඩයමේ යන්න හරි එහෙම නැත්නම් වෙන මොකක් හරි වැරදි වැඩක් කරන්න යන්න කතා කළොත් ඔහුට දැන් තියෙන්නේ අර අලස ගතිය. ඒ අලස ගතිය නිසා ඔහුට එතනදි මතක් වෙනවා ඕවා පව්කම ඕවා කරන්න යන්න සුදුසු නැහැ කියලා තමයි ඔහුට හිතෙන්නේ. එතකොට ඔහු අර අනිත් කෙනා අර සීතල, අඳුර, වැස්ස ඔක්කොම දරාගෙන දඩයමේ යනවා. මේ අලසයා ඒකට නොගිහින් නවතිනවා.
එතකොට දඩයමේ යාමෙන් වැළකිලා ප්‍රාණඝාතයෙන් වැළකිච්ච එක ඔහුටත් හොඳයි, සතුන්ටත් හොඳයි, සසරටත් හොඳයි. හැබැයි ඒක ඔහුගේ සීලමය ගුණයක් හැටියට, සීල පාරමිතාවක් හැටියට වැඩෙන්නේ නැහැ. ඔහුගේ වරදින් වැළකුණේ අලසකම නිසා, තීන මිද්ධය නිසා විනා ප්‍රඥාවෙන් පාපේහි ඇති වරද සලකාගෙන නෙමෙයි. ඉතින් දැන් ශහන් මහත්තයා මේවා ගැන මෙහෙම කතා කරනකොට තමයි හුඟක් මනසට තදින් දැනෙන්නේ අපි මේ කරන කියන සිතන හැම දෙයක් ගැනම නිරන්තරයෙන් සිහි කල්පනාවෙන් ප්‍රඥාවෙන් ප්‍රත්‍යවේක්ෂණයෙන් නොසිටියොත් නිකං ලෝකය තුල අපි යහපත් පුද්ගලයෝ හැටියට රඟ දක්වනවා විනා අවසානයේ කොහෙ ගිහින් නතර වෙනවද කියලා හිතාගන්න බැහැ. ඉතින් ගොඩාක් දෙනාට අද වෙලා තියෙන්නේ ඇත්තටම අවංකව ගුණධම් වඩන්න යොමු වෙනවා. දැන් ලෝකෙ රවට්ටන්න නෙමෙයි, තමන් ඇත්තටම ගුණධම් වඩන්න ඕන, හොඳ කෙනෙක් වෙන්න ඕන, නිවන් දකින්න ඕන, මේ වගේ ආකල්පත් එක්කලා තමයි මිනිස්සු ගුණධම් වලට යොමු වෙන්නේ. නමුත් ඒ යොමු වුණාට ඒ අය තුල අනන්ත සසරේ ප්‍රගුණ කරපු දුර්වලකම් එහෙම්මම තියෙනවනේ. ඒවා විටින් විට මතුවෙනවා. ඒ මතුවෙනකොට අර වගේ හැම විටම ප්‍රත්‍යවේක්ෂා කරමින් ඒවා කරන්නට පුහුණු නොවුනොත් හැමතිස්සෙම අර මූලික අදහසත් එක්කලා නිවැරදි පැත්තට යනවා කියලා හිතාගෙන ඉන්නවා. හැබැයි හැමතිස්සෙම අර ක්ලේශයන්ගෙන් මනස ව්‍යාකූල කරලා පරිහානියටපත් කරනවා. ඉතින් කාලයක් ගියාට පස්සේ තමයි Tamanට දැනෙන්නේ මෙච්චර කාලයක් ගුණධම් වැඩුවට කොහ මොකක්වත් වෙනස් වෙලා නැහැ නේ. දැන් මේ ඊයේ පෙරේද එක අම්මා කෙනෙක් කතා කරලා කියනවා හාමුදුරනේ දැන් එතුමිය මැදිවියත් ඉක්මවල වගේ සිටින මව් කෙනෙක්. එතුමිය කතා කරලා කියනවා හාමුදුරනේ මට හරි පුදුම හිතුණා මේ ඊයේ පෙරේද ඇතිවෙච්ච සරාගී මනෝභාවයක් නිසා මට පුදුම හිතුණා මෙච්චර කාලයක් අපි මොනවද ගුණධම් වැඩුවේ කියලා. ඒතර දීර්ඝ කාලයක් මොළොල්ලේ තමන් මේ ධර්මයට යොමු වෙලා නීවරණ ධර්ම යටපත් කරන්න උත්සාහ කරමින් බණ භාවනා කරමින් ගා ධර්මයේ පැත්තට නැඹුරු වෙලා තියෙනවා. ධර්ම දේශනා අහලා තියෙනවා, කල්යාණ මිත්‍රයන් ඇසුරු කරලා තියෙනවා, ඒ වගේ ගොඩක් වැඩවලට යොමු වෙලා තියෙනවා. හැබැයි එතුමිය කියනවා හාමුදුරනේ ඉතින් ඒ අවුරුදු 18 20 දී අපේ මනස තිබුණට වඩා මොකුත්ම වෙනසක් ඇති වෙලා නැහැ. තාම ඒ වගේමයි. එතකොට දැන් අර දුර්වලකම් මතුවෙනකොට තමයි තේරෙන්නේ කොතෙක් බණ ඇහුවත් කොතෙක් ගුණධම් වැඩුවත් මොකුත් වෙනස් වෙලා නැහැ. හැබැයි මෙතෙක් කාලයක් සමාජයේ විසිනුත් හඳුනාගෙන තියෙනවා මේ අය හරියට බණ දහම් අහන අය, හරියට පින්කම් කරනවා, හරියට ගුණධම් වඩනවා. දැන් මේ ලෞකික ජීවිතයේත් එක්කලා ඇලිලා බැඳිලා මේ ලෞකික කටයුතු වලට නෙමෙයි ඒගොල්ලෝ උනන්දු වෙන්නේ, නිවන් දකින්න ලෝකෝත්තර පැත්තට යොමු වෙලා සිටින්නේ කියලා අර සාමාන්‍ය ජනතාවට වඩා වෙනස් වුණු සුවිශේෂ චරිත හැටියට සමාජයනොත් හඳුනාගෙන තියෙනවා. ඒ අය තම තමන් විසිනුත් තමන් ගැන එහෙම හිතාගෙන ඉන්නවා. සමහරවිට හැමෝම සමාජ ප්‍රශ්නයක් ආපුවම ගිහින් ඒකට උත්තර අහන්නෙත් ඒ වගේ අයගේ. එතකොට එහෙම වුණාට ඇත්තටම තමන් ප්‍රායෝගිකව ඉන්නේ කොතනද කියලා කියන එක වැටහෙන්නේ අර වගේ අර ඇතුළත තියෙන දුර්වලකම් මතුවෙන්නට සාධකයක් පැමුණා. ඉතින් ඒක මේ මෞතුමියට විතරක් නෙමෙයි, අපි කොයි කාටත් අදාළයි. විවිධ මනෝභාවයන්, විවිධ කෙලෙස් ධර්ම අපේ සිත් තුළ තියනවා කියලා අපිට වැටහෙන්නේ ඒක අවදි වෙන්නට කාරණයක් ආවහමයි. ඉතින් දැන් මේ තීන මිද්දේ වගේ කරුණු තේරුම් ගන්න පහසු නැහැ. මොකද දැන් ද්වේෂය, කෝපය වගේ ඒවා නම් ඇවුස්සුනහම අපිට දැනෙනවා. හැබැයි මේ තීන මිද්දේ වගේවා ඒ ඇති කරන උදාසීන බවත් එක්කලා වටහා ගැනීමේ හැකියාවත් නැති කරනවා. මොකද ඒක බොහොම සෞම්‍යයිනේ. ඒ සෞම්‍ය බව නිසා එහෙමම නිකන් මැටි ගුලිය තිබ්බා වගේ ඉන්නෝ මිස අපිට විචාරපූර්වක කල්පනා කරන්නට හැකියාවක් ඇති නෑ. කියන්නේ කම්මැලි කමද ඇත්තටම තියෙන්නේ නැත්නම් දහම ගැන දැන ගැනීමද මොකක්ද කියන කාරණාව. එතකොට එතෙන්දී අපිට ගන්න අමාරු. ඒ කියන්නේ දැන් මේ තියෙන්නේ මොකද්ද කියලා දැනගන්න කල්පනා කරන්න එපා. ඉතින් කල්පනා කරන්නවත් කැමති නෑ. දැන් මේ හිතයි චෛතසික ධර්මයිනේ උදාසීන වෙලා තියෙන්නේ. දැන් මේ කයේ උදාසීන බවක් ගැන නෙවෙයි මේ කතා කරන්නේ. මේක හිතන්න තියෙන හිතින් දැන් හිත කැමති නෑ එහෙම අරමුණු කෙරෙහි යොමු වෙලා හිතන්න. එතකොට දැන් විතර්කය කියලා කියන්නේ අදාළ අරමුණට නැවත නැවත අවධානය යොමු කිරීම. එතකොට එහෙම විතර්ක කරමින් යමක් පිළිබඳව ගැඹුරින් කල්පනා කරන්න සූදානම් නැහැ තියෙන විදිහේ මතුණා. දැන් අපිට මොකද්ද මේ වෙන්නේ කියලා තේරුම් ගන්න වෙන්නේ
අර විදිහෙන් නැවත නැවත කල්පනා කරලා ප්‍රත්‍යවේක්ෂා කරලා තමයි. එහෙම කල්පනා කරන්නවත් ප්‍රත්‍යවේක්ෂණයකටවත් යොමු වෙන්න සූදානම් නැහැ. සිත අලස වෙලා තියෙන සිත නිසා. ඉතින් ඒක බරපතලම ප්‍රශ්නයක්. ඉතින් ඒ නිසා අනිත් කෙලස් ධර්ම, රළු කෙලස් ධර්ම ඒවා නිවන් මාර්ගට බාධාවක් තමයි. හැබැයි ඒවා අපට දැනෙනවා. ඒවා අපට හඳුනා ගන්න යම් යම් සටහන් තියෙනවා. ඒ වගේම සිතට යම් යම් ආකාරයෙන් ඒවා හඳුනා ගන්නට යම් සහයක් ලැබෙනවා. තීන මිද්දය ඒ සියල්ලටම වඩා සූක්ෂමයි. මොකද උදාසීන වෙන්නේ සිත සහ චෛතසික ධර්ම. එතකොට දැන් සිත සහ චෛතසික ධර්ම මෙහෙවලා තමයි මේ කතන්දරේ වටහා ගන්නට තියෙන්නේ. හිතන තැනින්ම ලොක් කරලා. හිතන තැනම එතන කඩා දාලා. හිතන්නට තියෙන්නේ හිතෙන් ඒ හිතම තමයි දුබල වෙලා. ඉතින් ඒක හරීම ගැටලුවක් එතනදි මතුවෙනවා. ඉතින් අනිත් කෙලස් ධර්මත් එහෙම තමයි. ඉතින් දැන් මෝහය කියන්නේ ප්‍රඥාව අවදි කරන්න නැති සිතින්මයි. හැබැයි ඒ සිතේමයි මෝහය තියෙන. ඉතින් දැන් මෝහය තියෙන සිතෙන්මයි දැන් ප්‍රඥාව අවදි කරන්න ඕන. ඉතින් ඒ නිසා රේරුකාණේ මහානායක හැමදෙරෝ මේ කාරණා පැහැදිලි කරනකොට එක්තැනක දක්වනවා මේ සිතෙන් සිත හඳුනා ගන්නවා කියන එක හරියට මේ දැන් පිහියකින් වෙන දෙයක් කපන්න පුළුවන්. පිහියෙන් ඒ පිහිය කපනවා කියන එක ඒක කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. අන්න ඒ වගේ ඉතාම දුෂ්කර කාර්යයක් තමයි දැන් මේ හිතෙන්ම තමයි ඒ හිතේ දුබලකම හඳුනා ගන්නට වෙන්නේ. ඒ හිතෙන් වෙන අයගේ දුර්වලකම් දකින්න පුළුවන්. ඒ කියන්නේ අපිට අනිත් අයගේ අඩුපාඩු ඕන තරම් පුළුවන් දකින්න පුළුවන්. ඒවා විශ්ලේෂණය කරන්න පුළුවන්. ඒවට උපදෙස් දෙන්න පුළුවන්. මඟ පෙන්වීම කරන්න පුළුවන්. තමන්ගේ මනස එතනට වැටුණාන් පස්සේ මොකක්වත් කරගන්න බෑ. ඇයි? ඒ ඔක්කොම කරන්න තියෙන මූලික ශක්තිය තමයි දැන් මේ කඩා වැටිලා තියෙන්නේ. එතකොට එතනින් එහාට මොකුත් කරගන්නට බැරි වෙනවා. එක සිත දෙතැනක නතර වෙලා කියලා දැනෙන්න අපිට පටන් ගන්නවා. වෙලාවකට අපි අපේ විවාහරෙත් කියනවා තමන්ගේ ඇහි තියෙන පොල් පරාලේ පේන්නේ අනුන් ළඟ තියෙන පොල් කෙන්දක් තරම් වෙච්ච වැරදි පේනවා කියලා. හාමුදුරනේ දැන් ඔබ වහන්සේ පැහැදිලි කරාම මෙවැනි තත්ත්වයක් අපි අපේ හිතම මුලා වෙලා අපේ හිතම නතර වෙලා තියෙන වෙලාවක අපිම හිතන්න ඕනේ කියලා ඔබ වහන්සේ යෝජනා කරනවා. එතන මෙවැනි තත්ත්වයකදී දැන් මේ වැඩසටහන අරවන ප්‍රේක්ෂකයින්ට දැන් දැනෙන්න පුළුවන් ඇත්තටම අපිට දැනලා තියෙන්නේ මෙවැනි තත්ත්වයක්. සමහරවිට මෙවැනි තත්ත්වයකට ඉඟිබිඟි ඔබ වහන්සේ දීපු උදාහරණ නිදර්ශන කතාත් එක්ක පැහැදිලි වෙන්න පුළුවන්. හාමුදුරනේ එවැනි තැනකින් අත් මිදෙන්න කෙනෙක් දැන් හිතනවා නම් යම් කිසි වීරයක් ගන්නව නම් උත්සාහ කරනවා නම් මොකක්ද ඔබ වහන්සේගේ යෝජනාව? අත් මිදෙන්නට දැන් අපට යම් අවස්ථාවක දැන් මගේ මනස උදාසීනවයි පවතින්නේ කියලා දැනුණට පස්සේ තමයි කරන්න ඕන දේ පටන් ගන්න වෙන්නේ. මොකද එතකන් අපට දැනෙන්නේ නැහැ. එතකොට එතකන් වෙන කෙනෙක් කියා දුන්නොත් තමයි. එහෙම නැත්නම් තවන්ට දැනෙච්ච වෙලාවක දැන් සමාධිය හැටියට අපේ සිත තීන මිද්දෙන් යටපත් වෙලා තිබිලා වුණත් සමහරట్లా එක පාට නිකන් අවදි වුණා වගේ වෙනවා. අන්නේ අවදි වුණා වගේ දැනුණට පස්සේ තමයි අපිට එතනින් එහාට හොයන්න වෙන්නේ දැන් මේ මොකද්ද වුනේ කියලා. ඒ නිසා නිතර අර විමසිලිමත් බව පවත්වා ගැනීම, චිත්ත ධෛර්යය පවත්වා ගැනීම, ඒ වගේම අපට යම් දුර්වලකමක් ඇති වුණා කියලා දැනුණු ගමන් ප්‍රත්‍යවේක්ෂා කරලා බැලීම. දැන් අපිට දැනෙන්න ගන්නවානේ අර නිකන් භාවනා කරමින් හිටියා මුලින් පටන් ගත්ත බව දැනුණා, ඊට පස්සේ අවදි වුණා වගේ දැනුණා, මැද කොටසක් නැතුව ගිහිල්ලා. එතකොට ඒ නැතුව ගියේ මොකක් නිසාද? එතකොට ඒ නැති වෙන තැනට එනකන් මොකක්ද සිද්ධ වුනේ? අන්න ඒ ටික අධ්‍යයනය කරලා බලන්න ඕන. ඊට පස්සේ අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවා මේ තීන මිද්දය ඇති වීගෙන එනකොට අපට දැනෙන ගති ලක්ෂණ තියෙනවා. කායික වශයෙන් ඇති වෙන උදාසීනකම අපට දැනෙන්න ගන්නවා. මානසික වශයෙන් ඇති වෙන උදාසීන බව අපට දැනෙන්න ගන්නවා. ඒතර එකපාරට අපි නිකන් එහෙමම ගිහිල්ලා මේ ෂණයෙන් අපි නිින්දට වැටෙන්නේ නැහැනේ. ඒ අනුක්‍රමයෙන් තමයි මේ තීන මිද්දය අපේ මනසේ වර්ධනය වෙන. දැන් අපිට කෝපය කියන එක එකපාරට රළු විදිහට මතුවෙන ටිකෙන් ටික තමයි අපිට කෝපය වර්ධනය වෙන්නේ. එතකොට ඒ කෝපේ වර්ධනය වෙන කාල සීමාව තුල අපි ඒක හඳුනාගත්තොත් අපිට ඕනනම් පාලනය කරන්න පුළුවන්. අන්න ඒ වගේ තීන මිද්දේ බරපතල වෙලා උදාසීන වෙලා මොකක්වත් හිතා ගන්න බැරි මට්ටමට නිින්ද යන මට්ටමකට අපි ආවෙන් පස්සේ අපිට මොකුත්
එතනින් එහාට කරන්න බෑ. ඒ නිසා අපිට මෙතනින් වැළැක්වීමේ ක්‍රියාවලිය ආරම්භ කරන්න නැත්තේ ඒ තීන මිද්දය සම්බන්ධ මූලික සංඥා සටහන් අපිට දැනෙනකොට. එතකොට තීන මිද්දය දුරු කර ගැනීම සඳහා ධර්මයේ පැහැදිලි කරන ප්‍රධානම කාරණේ තමයි වීර්‍ය සහ සිහිය. එතකොට වීර්‍ය කියලා කියන්නේ කායික මානසික උත්සාහය. ඒ උත්සාහය නැවත නැවත මතු කරන ප්‍රමාණයත් එක්කලා තමයි අපිට අර තීන මිද්දය යටපත් කරන්න පුළුවන්. ඊළඟට සිහිය. සිහියෙන් කරන්නේ අරමුණට ඍජුවම අවධානය යොමු කිරීම. එතකොට කොච්චර තීව්‍රව අපට අවධානය යොමු කරන්න පුළුවන්ද? එපමණකට තමයි අර උදාසීන බව දුරු කරන්න පුළුවන්. ඒ නිසා සිහිය කියන්නේ මොකද්ද කියලා හඳුනා ගන්නට ඕන. වීර කියන්නේ මොකද්ද හඳුනා ගන්නට ඕන. හඳුනාගෙන අර තීන මිද්දේ ගති ලක්ෂණ දැනෙන්න ගන්නකොට වහාම අර වීරය සහ සිහිය අවදි කරගන්න උත්සාහ කරන්න. දැන් උදාහරණයක් හැටියට අපිට යම්කිසි රෝගයක් වැළඳීගෙන එනවා කියලා ඒකට අදාළ සංඥා සටහන් අපට දැනෙනකොටම අපි ඉක්මනට වෛද්‍යවරයෙක් මුණ ගැහිලා ඒකට ප්‍රතිකාර ගන්න. අන්න ඒ වගේ සිත දැන් රෝගී වීගෙනයි එන්නේ, සිත උදාසීන වීගෙනයි එන්නේ, සිත හැකිලීගෙනයි එන්නේ කියලා දැනෙනකොටම අපි වහාම ඒකට ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒකට ක්‍රියාත්මක වීමේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආලෝක සංඥාව මෙනෙහි කිරීම. ඒ කියන්නේ කලින් ගත්ත ආලෝකයේ පිළිබඳ මානසික සටහනක් නැවත නැවත මෙනෙහි කිරීම. ඊළඟට රාත්‍රී කාලෙත් දහවල්ය කියන සංඥාව මෙනෙහි කිරීම. ඊළඟට සක්මන් නැගිටලා සක්මන් කරන එක. දැන් වාඩි වෙලා භාවනා කරනකොට නම් අපිට තීන මිද්දෙන්නේ අපිට නැගිටලා සක්මන් කරන්න පුළුවන්. ඉතින් එතන ප්‍රශ්නේ නැන්නේ අර මට සිද්ධ වුණා වගේ සක්මනේදිත් නිින්ද යන්න ගත්තොත් ඉතින් එතනින් එහාට විකල්පයක් නැහැ. එතනින් එහාට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අර මේ කම්පැති අල්ලලා හොඳට රත් වෙන්න ස්පර්ශ කරන්න. එතකොට ඒකත් එක්කලා තීන මිද්දේ තරමක් දුර වෙනවා. ඔය එකක්වත් ඊට පස්සේ අපිට පුළුවන් මූණ ටිකක් හොද ගන්න. ඒ එකක්වත් කරලා හරියන්නේ නැත්නම් ඉතින් නිදා ගන්න සිද්ධ වෙනවා. එතකොට ඒ කයේ සිතේ වෙහෙස දුරු කරගන්න ටිකක් සැතපී ඉඳලා විවේක අරගෙන තමයි ඊළඟට ඒ කාර්යය පටන් ගන්න වෙන්නේ. අර මූලික කටයුතු වලින් අපිට ඒක යටපත් කරගන්න පුළුවන් නම් ගැටලුවක් නැහැ. එහෙම බැරි නම් ඊට පස්සේ අපිට තෙහෙට්ටුව වෙහෙස නිවාගෙන තමයි ඒ කාර්යය නැවත සිද්ධ කරන්න වෙන්නේ. ඉතින් එතකොට අපි තේරුම් ගන්නට ඕනේ දැන් වීර්ය සිහිය කියලා කිව්වට ඒ වීර්ය මතු වෙනකොට අපේ සිත කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? අර උදාසීන ගතියෙන් මනස අවදි කරලා කොහොමද නැවත නැවත අදාළ කර්මස්ථානෙහි පිහිටවන්නේ? එතකොට හැබැයි සතිය කියන්නේ මොකක්ද? ඒ සතිය කොහොමද නැවත නැවත මතු කරලා අදාළ අරමුණට යොමු කරන්නේ? ඒව හරියට පුහුණු කරලා තිබුණොත් තමයි තීන මිද්දේ පාලනය කරන්න පුළුවන්. ඒතර තීන මිද්දේ ඇති වෙන වෙලාවට ඒවා මුතුෙන් පුහුණු කරන්න ලේසි නැහැ. කල්ලාතුව පුහුණු කරලා තියෙන ගුණාංග තීන මිද්දේ මතු වෙනකොට ප්‍රායෝගිකව භාවිතයට ගන්නකොට. තරහ එනකොට මෙත් වඩන්න ලේසි නැහැ. කල්ලාතුව මෙත් වඩලා පුරුදු කරලා තියෙන ඒ ගුණය අපිට කෝපය මතු වෙනකොට ඕන යොදා ගන්න පුළුවන්. හැබැයි එහෙම නැතිනම් අපිට තරහ එනකොට මෙත්තාව පුහුණු කරලා නැත්තම් ඊට පස්සේ ඉතින් ඍජුව විදර්ශනාවකට තමයි යන්නේ. අන්න ඒ වගේ තීන මිද්දේ මතු වෙනකොට වීර්ය සහ සිහිය අවදි කරගෙන අපිට ඒ පිළිබඳව යම්කිසි විදර්ශනාකට යොමු වෙන්න පුළුවන්. ඒ උදාසීන බව ඇති වෙන්නේ කොහොමද? ඒක වර්ධනය වෙන්නේ කොහොමද? නමුත් ඉතින් අපේ සිතේ තියෙන එක්තරා දුර්වල ඇබ්බැහි තමයි එහෙම එකක් මතු වෙනකොට අපි ඒ ගැන හිතන්න ගිය ගමන් ඒකම වර්ධනය වෙනවා. දැන් අපි හිතමුකෝ අපිට දැන් මේ පහුගිය කාල සීමාවෙන් අපි හොඳටම අත්දැක්ක දේ අර වෛරස උන හැදිලා උන සනීප වුණාට පස්සේ කැස්ස. ඊට පස්සේ දැන් රෝගයක් හැටියට කැස්ස සෑහෙන කාලයක් පවතිනවා. ඊට පස්සේ රෝගය සංසිඳුණා වුණත් දැන් අර මාසයක් විතර කැස්ස තිබුණානේ. එතකොට දැන් කතා කරනකොට කැස්ස මතු වෙනවනේ. එතකොට දැන් කැස්ස එයිද කියලා හිතනකොට ඔන්න උගුර කසල කැස්ස මතු. එතකොට දැන් ඒ කැස්ස පිළිබඳව මතක් වෙච්ච සැනින්ම ඒ මනෝභාවය වර්ධනය වෙන්න ගන්න. ඒ මනෝභාවය වර්ධනය වෙනකොට ඒක සම්පූර්ණ සමස්ත කයට බලපාන.
අසනීප නැතත් නැවත ගැස්ස හැදෙනවා. ඉතින් ඔන්න ඔය වගේ තමයි ඔය තීන මිද්දේ, ද්වේෂයේ, රාගයේ මේ හැම මනෝභාවයක්ම අපිට බලපෑම් ඇති කරන්නේ. එතකොට ඒ මනෝභාවය ඇති වෙනකොටම ඒකට ප්‍රතිවිරුද්ධව ඒ වීර්ය සිහිය පිහිටවා ගන්න අපි දක්ෂ වෙන තරමට තමයි අපිට ඒක යටපත් කරන්න පුළුවන්. එහෙම නැති වුණොත් අපි එතනදි පරාජයට පත් වෙනවා. අපේ හඳුනේ දැන් ඔයතෙන්දී මට අතිරේකව මම එකතු කරන කාරණාවක් තියෙනවා. ඔබ වහන්සේගෙන් මේක විමසන්න කැමති. දැන් බොහෝ දරු පිරිසක් නරඹන වැඩසටහනක් ඉඳ ගොඩක් වෙලාවට දැන් ඉගෙන ගන්න ගියාට පස්සේ අපේ හඳුනේ දරුවන්ට ගොඩක් වෙලාවට ගැටලුවක් තියෙන මේ මනස එක තැනක තියාගන්න බෑ කියන කාරණාව. හඳුනේ එතනදී දරුවන්ට අපි යෝජනාවක් දෙනවා, එහෙනම් පුතේ භාවනා කරන්න කියලා. දැන් හඳුනේ දරුවන්ට ඊළඟට තියෙන ප්‍රශ්නේ ඒ භාවනා කිරීම කරගන්නත් බෑ. එතනටත් හිත එකගතාවයක් නැහැ. නැත්නම් අපිට යම් කිසි ඒ තැනට ඒ දරුවව ගන්න බෑ. එවැනි අවස්ථාවකදී හඳුන්නේ මොකක්ද අපිට ඒ වෙනුවෙන් දෙන්න පුළුවන් විකල්පේ තියෙන මේ කාරණාවට අනුව? ඔව්, එවැනි අවස්ථාවකදී මේක දරුවගෙන් දරුවට වෙනස් වෙනවා. මොකද අපිට පොදු උපදේශයක් භාවනාව සම්බන්ධව කාටවත් දෙන්න පුළුවන් කමක් නැහැ. ඒ අය ඉන්න තත්ත්වය බලලා ඒ අයට ගැළපෙන උපදේශයක් දෙනවා හැරෙන්න. ඉතින් පොදුයේ දරුවෝ ගත්තන් පස්සේ ඒගොල්ලන්ට මොනවා හරි අර ප්‍රායෝගිකව යෙදෙන්න පුළුවන් විදිහේ දේකුත් එක්ක ඕන අපි ඒකට යොමු කරන්න. ඉතින් විශේෂයෙන් අපි එකපාරට ඒගොල්ලන්ට භාවනා කරන්න කියනවට වඩා ඒගොල්ලන්ට අර සැහැල්ලු කය ගතසිත සැහැල්ලු කිරීමේ යම්කිසි අභ්‍යාසයක් විදිහට ඒක පුහුණු කරන්න පුළුවන් නම් අපි හිතමු හුස්ම ගන්න වාර ගන්න ගණන් කරනවා. එතකොට හුස්ම ඇතුළට ගන්නකොට 1යි කියලා, පිට කරනකොට 2යි කියලා. එහෙම නැත්නම් හුස්ම ඇතුළට ගන්න වාර ගන්න විතරක් 1යි 2යි 3යි 4යි කියලා ගණන් කරනවා. එතකොට මේ විදිහට ඒක භාවනාව නෙමෙයි. හැබැයි ඒ තුල අපිට පුළුවන් ඒ දරුවගේ මනස අර අභ්‍යාසගත කිරීම තුළින් යම්කිසි සංසුන් බවකට ඒකාග්‍රතාවයකට අරයන්. එහෙම නැතු ඒ දරුවට අපි කිව්වොත් එහෙම පුතේ ආස්වාස ප්‍රස්වාසය ගැන අවධානය යොමු කරගෙන හිතේ ඒකාග්‍රතාවය ඇති කරගන්න උත්සාහ කරන කියලා ඒකේ දරුවට ප්‍රායෝගිකව කරන්න පහසු නැහැ. ඉතින් ඒ නිසා හුස්ම ඇතුල් වෙන පිට වෙන ආකාරයේ ගණන් කිරීම කියන එක ආනාපාන සති භාවනාව නෙමෙයි. නමුත් දරුවෙකුට අපට ඒ වගේ ප්‍රායෝගික අභ්‍යාසයක් හැටියට ඒක නැවුම් කරලා සකස් කරලා දෙන්න වෙනවා. ඒ දරුවගේ මනස පුහුණු කරන්න. අපේ හම්දුන් බහස්සේ මනාවට පැහැදිලි කරා දහම් කරුණු රාශියක් පිළිබඳව. ඉතින් අපි අවසානයේ කතා කළේ පාප විරමණාකාරයෙන් වංචක තීන මිද්දේ කියන කාරණාව. එය හටගන්නේ කොහොමද සහ විකල්ප පිළිබඳව. හම්දුනේ මේ වැඩසටහන අවසන් කරන්න මත්තෙන් විශේෂයෙන් මතක් කළ යුතුයි, පසුගිය වැඩසටහන් මාලාවම නරඹපු බොහෝ පිරිසක් අපට සඳහන් කළේ දැන් අපි කරන විශාල පින්කම් රාශියක් තියෙනවා. නමුත් මේ වැඩසටහන බැලුවට පස්සේ තමයි අපිට තේරුණේ එවැනි පින්සිතුවිලිත් පහළ වෙනවා, එවැනි පිනෙහි යෙදවීමට අපේ හිත තුළ උත්සාහයකුත් තියෙනවා. නමුත් අර ඔබ වහන්සේ නිදර්ශන සහිතව පෙන්වා දෙන යම් යම් ලක්ෂණත් අපේ හිත තුළ තියෙනවා. එතකොට දැන් බල බොහෝ ප්‍රේක්ෂක පිරිසක් කිව්වේ එතකොට තමයි අපිට දැනුනේ කරන්න යන පින් දහම්වලත් සූක්ෂම ආකාරයෙන් අපිව වංචාවට හසු කරගෙන කියන වග. ඉතින් ඒ නිසා බොහෝ ප්‍රේක්ෂක පිරිසකගේ ඉල්ලීමට ඔබේ පැතිකඩේ හිඳයි අප මේ ලෙස ප්‍රශ්න කරන්නේ ස්වාමින් වහන්සේගෙන්. ස්වාමින් වහන්සේත් මේ වැඩසටහනේදී අපේ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ පොතෙහි සඳහන් වන කරුණු කාරණාවලට අමතරව උන්වහන්සේගේ ජීවිතෙන් සහ අද්දුටු අත්දකින බොහෝ ප්‍රායෝගික තලයේ නිදර්ශන ඔබට ගෙනවින් මේ තත්ත්වය පැහැදිලි කරන්නේ. සුපින්නතුනි, දහම් කරුණු ගැඹුරුයි. එය අවබෝධ කර ගැනීම සරල කාරණාවක් නොවේ. නමුත් එය ඔබට ඔබේ ළඟ තියෙන ලක්ෂණ වලින් තේරුම් කර දීම තමයි වඩා යහපත් වන්නේ මේ සමාජ පණිවිඩය ඉදිරියට අරගෙන යාමට නම්. ඉතින් ඒ වෙනුවෙනි අපේ ප්‍රයන්තේ දරන්නේ අපේ හම්දුරුවනි, අද දවසේ වැඩසටහන නිමා කරන්නට අපි සූදානම් වෙනවා. ඔබ වහන්සේට ඉතාමත්ම ගෞරවයෙන් අපි පුණ්‍යානුමෝදනා ගෙනන බොහොමත්ම පින් මේ කරන සමාජ සේවයට. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයත් වෙන්නට ඕනි. බොහෝ පිරිසක් ඔබ වහන්සේගේ ධර්මදේශනාවලට නිරන්තරයෙන් දෙස් විදෙස්ගත බොහෝ පිරිසක් සහභාගී වෙනවා, එකතු වෙනවා. ඉතින් මේ වැඩසටහන අපි දන්නවා විශේෂයෙන්ම විදේශගත බොහෝ පිරිසක් ඉතාමත්ම ගෞරවයෙන් කරපු ඉල්ලීමක්. නාලිකාවේ ගරු සභාපතිතුමා ඇතුළු සියලු දෙනා වෙතට කළ කාරුණික ඉල්ලීමකට ඉතාමත්ම දැඩි පිරිසකගේ ගෞරවණීය ආයාචනයටයි මේ වැඩසටහන පටිගත කෙරුණි, මේ ආරම්භ කෙරුණි. දැන් මේ දිගින් දිගටම කරගෙන යනවා. ඉතින් අපේ හඳුනේ සියල්ල අපට ලැබුණේ ඔබ වහන්සේ නිසා. නැවතත් ඔබ වහන්සේට අප නමස්කාර පූර්වක විස්තුතිවන්ත වෙනවා. ඒ වගේමයි මේ වැඩසටහන හැමදාමත් අපට දියත් කරන්නට අවැසි සියලු ශක්තිය ලබා දෙන්නේ සියස මාධ්‍යාලයේ ගරු සභාපති තැන්පත් ආචාර්ය පීකේ අධිකාර මැතුමන්, එම මැතිනිය සහ පරිපාලන අධ්‍යක්ෂ සඳුරුවන්, අධිකාර මැතුමන් ප්‍රමුඛ සමස්ත කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාව අපි සිහිපත් කරනවා.
එවගේමයි මේ වැඩසටහනේදී අපි ඉතාමත්ම ගෞරවයෙන් මතක් කරනවා අපේ වැඩසටහනට ඉල්ලීම් කළ සහ අනුග්‍රහය දැක්වූ බැතිබර දායක පිරිස. ඉතින් ඔවුන්ගේ ඒ දායකත්වය, ඒ සක්‍රීය දායකත්වය අපට නොලැබෙන්නට මේ වැඩසටහන අපට පටිගත කරන්නට ලැබෙන්නේ නැහැ. සහ මේ ආශිර්වාද ඔවුන්ගෙන් අපට නොලැබෙන්නට මේ දහම් පණිවිඩ සමාජයට අරගෙන යන අපට අවකාශය සැලසෙන්නේ නැහැ. ඉතින් ඔබ සියලු දෙනාවත් අප බොහොමත්ම ගෞරවයෙන් මතක් කරන මේ අවස්ථාවේදී. වගේමයි සියස රූපවාහිනී හැමදාමත් අත නොහැර මග නොහැර නරඹන බොහෝ පිරිසක් ඉන්නවා. ඉතින් ප්‍රේක්ෂක ඔබ සියලු දෙනාට අපේ වෙනුවෙන් ස්තුතිවන්ත වෙමින් මීළඟ සතියේ තවත් වැඩසටහනකින් මේ කොටසේ ඊළඟ කොටසින් ඊළඟ අදියරින් නැවත ඔබව හමු වන්නට බලාපොරොත්තු වෙනවා. අවසන් මොහොතේ අපි ඔබෙන් ඉල්ලීමක් කරනවා, සමාජයෙන් ඉල්ලීමක් කරනවා. නින්දෙන් දැන් අවදිවන්න, හිතට ගන්න දුක නිවන්න, මත්සිත නිවි මෙත්සිත් පහළ වේවා. ඒ ප්‍රාර්ථනියත් සමගින් වැඩසටහන නිමා වෙනවා. මෙලෙසට ඔබට රටට යහපතක්ම වේවා.